ඇත්ත වශයෙන් අර්බුදයක් තිබුණේ නැහැ. නැති අර්බුදයක් හැදුවා. සැලසුම් සාගතව ඒ අර්බුදය නිර්මාණය කළේ වෙන කවුරුවත් නෙමෙයි, කරුජයසූරිය කථානායකතුමා. එතුමාගේ අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා. එතකොට ජනාධිපතිවරයා තමන්ගේ නිත්‍යානුකූල බලතල අනුව පත්කරන අගමැතිවරයා ප්‍රතික්ෂේප කරනවා කථානායකතුමා අත්නොමතිකලේ. විදේශීය තානාපතිවරුන්ට කථානායකතුමා කිව්වා, මේක තුවක්කු පාවිච්චි කරන්නේ නැතුව කරපු රාජ්‍ය ද්‍රෝහී දේශ ද්‍රෝහී ක්‍රියාවක් කියලා. බොහොම පරුෂ වචන. තවත් එතුමා කිව්වා, නොවෙම්බර් 7 වෙනිදාට ඉස්සෙල්ලා පාර්ලිමේන්තුව කැඳවීම සඳහා ජනාධිපතිවරයා පියවරක් ගන්නේ නැතිනම් කථානායකතුමා පාර්ලිමේන්තුව කැඳවනවා කියලා. එහෙම කරන්න කිසිම බලයක් කථානායකවරයාට නැහැ. ආඥාදායකෙක් හැටියට කටයුතු කළේ වෙන කවුරුවත් නෙමෙයි, කරුජයසූරිය කථානායකතුමා. ජනතා පරමාධිපත්‍යය මේ ප්‍රශ්නේ විසඳන්නේ කියලා ජනතාවට බාර දී. ඒක තමයි මෛත්‍රී පාලන සිරිසේන ජනතුමා කළා තියෙන්නේ. අවසාන වශයෙන් පක්ෂ නායකයන්ගේ රැස්වීමට මාත් සහභාගී වුණා කථානායකතුමා සමග සාකච්ඡා කරන වෙලාවේ. ඔහු පපුවට අත තියාගෙන කියන්නේ, මම ජනතාවගේ මතය ජනතාව කියන විදිහට කටයුතු, එතුමාට ජනතාව කියන විදිහට කටයුතු කරන්නවත් කාරුත් කියන විදිහට කටයුතු කරන්නවත් අයිතියක් නැහැ. එතුමාට තියෙන පාර්ලිමේන්තු සම්ප්‍රදායන් අනුව ක්‍රියාත්මක කරන්න. එක්සත් ජාතික පක්ෂයේ උපසභාපති හැටියට තමයි ඔහු කටයුතු කරන්නේ. මේ සියලු ක්‍රියාදාමයන් සහ පාර්ලිමේන්තුව විසිරීම දක්වා යන ගමනට සම්පූර්ණව කියන්න ඕනේ මේ රටේ කථානායකවරයා. මම කථානායකවරයා විසින් අනුගමනය කරනු ලබන හිට්ලර් පන්නේ කථානායකවරයෙකුට පත්වීම වැළැක්වීම සඳහා ජනාත්මාර ගතිතුරේ එකම පියවර ආණ්ඩුව විසිරුවා හැරීම පමණයි. මේ ගත්ත පියවර මෛත්‍රීපාල සිරිසේන ජනාත්මා හෝ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා එතුමන්ගේ පෞද්ගලික මතිමතාන්තර අනුව ගත්ත තීන්දුවක් නෙවෙයි, ආණ්ඩුකම ව්‍යවස්ථාවේ තමන් වෙත පැවරී තිබෙන ප්‍රතිපාදන බලතල අනුව ගත්ත නීත්‍යානුකූල තීන්දුවක්. ජනවාරි මාසේ 5 වෙනිදා වෙනකොට සුවිශේෂී ජයග්‍රහණයක් වර්තමාන නායකින් දෙපළ යටතේ අපි අත් කරගන්න. ප්‍රවෘත්ති රසවිදීමේ පළමු අත්දැකීමට www.itnnews.lk වෙත එන්න.